අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින්ම අවධානය පුවත් සිරස්තල වෙත යුක්‍රේන රුසියා ගැටුම් තවත් දරුණු අතට පැය 24ට මියගිය සංඛ්‍යාව 200කට අධිකයි යුක්‍රේනයේ චෙර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයත් රුසියානු හමුදා යටතට युक्रेनी प्रधान नगर रसक प्रबल पिपिरीम रटेन पिटवी मट युक्रेन वैसियां देश सीमा वे पुरकाई अद सिट पै पहाकट वैडी विदुली कप्पा दुआक डरियट पाडम किरी मट देल्लु इटिपांद में निवसम गिनी गानी कोलंबट नोकपा राटटम कापन विदुलिय तेलगान अद जनताव पोलिंवल तवत इंदर नौकावाक अद कोलंब वरायटे විපක්ෂයේ විදුලි පන්දම් පාර්ලිමේන්තුවට ගෙනීම ආරක්ෂාවට විශාල තර්ජනයක් ආණ්ඩුවෙන් චෝදනා පරීක්ෂණ කරන්න පොලිස් ප්‍රතිට දන්වනවා කතානායක දැනුම් දෙයි අකණ්ඩව 26 වන දිනටත් 1000 ඉක්මවූ කොවිඩ් රෝගීන් ගෝලීය කොවිඩ් ආසාදිතින් කෝටි 43 ඉක්මවයි ලෝකයේම අවධානය දිනාගත විදේශ පුවතක් වෙතයි මුලින්ම අවධානය රුසියානු හමුදාව යුක්‍රේනයේ කිවි නගරයේ වෙත දිගින් දිගටම පහර දෙමින් ඉදිරියට ගමන් කරන බව වාර්තා වනවා. රුසියාවද යුක්‍රේන හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ වන විට 200කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි නිල නොවන වාර්තා සඳහන් කරන්නේ. කිවි නගරයේ බොහෝ වැසියන් ජීවිත ආරක්ෂාව පතා පොලන්තයේ දේශ සීමාව දෙසට පලා යමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේනයට මේ වනතේ කිසිදු ජාත්‍යන්තර යුද සහායක් ලැබී නැහැ. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් 21 වන සියවසේ ලෝක සිතියම වෙනස් කිරීම ආරම්භ කර තිබෙනවා. ඔහු මේ වන විටත් යුක්‍රේනයේ බොහෝ ප්‍රදේශ ආක්‍රමණය කරමින් පහර දෙමින් ඉදිරියට ගමන් කරන බවයි වාර්තා වන්නේ. රුසියානු ජනාධිපතිවරයා මින් පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේ යුක්‍රේනය ආක්‍රමණය කරන්නේ නැති බවයි. ඔහු නිරන්තරයෙන්ම ප්‍රකාශ කළේ තම දේශ සීමාව තුළ යුද අභ්‍යාස සිදු කරන බවයි. නමුත් ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවල් සහ බටහිර බොහෝ රටවල් පැවසුවේ පුටින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වන බවයි. බටහිර ප්‍රකාශ ලැජ්ජාවට පත් කරන බවත් තමා කිසි දිනක යුක්‍රේනය ආක්‍රමණය කරන්නේ නැති බවත් පුටින් පුන පුනා ප්‍රකාශ කළා. නමුත් ඔහු ඔහුගේම ප්‍රකාශය අසත්‍යක් බව ඔප්පු කරමින් මේ වන විට යුක්‍රේනය ආක්‍රමණය කරමින් සිටිනවා. ඔහු මේ ආක්‍රමණය සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රකාශ කරන්නේ නේටෝ රටවල් යුක්‍රේනය හරහා තම රටට තර්ජනයක් සිදු කිරීමට උත්සාහ කළ බවයි. ඔහු ඉදිරිපත් කළ ප්‍රධාන කොන්දේසි අතර යුක්‍රේනයට නේටෝ සමාජිකත්වය ලබා දිය යුතු නැති බව තරයේ ප්‍රකාශ කර සිටියා. නමුත් ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රාජ්‍යයන් පුටින්ගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඉන් අනතුරුවයි පුටින් ඩොනෙස් සහ ලූහාන්ස් නගර දෙක ආක්‍රමණය කළේ. එම නගර දෙකේම රුසියානු හිතවාදී බෙදුම්වාදී කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව ඔහු එම නගර දෙක ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගෙන තමන්ගේ හමුදාව සාමසාධක හමුදාවක් ලෙස පිටත් කරන බවයි ප්‍රකාශ කළේ. නමුත් දැන් ඔහු තුන් පැත්තකින් යුක්‍රේනයට පහර දෙමින් සිටිනවා. පුටින්ගේ මූලිකම බලාපොරොත්තුව දැනට යුක්‍රේනයේ ඇති ජනාධිපති සෙලෙන්ස්කිගේ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ දැමීමයි. ඉන් අනතුරුව රුසියාවට හිතවාදී පාලනයක් යුක්‍රේනය තුළ ස්ථාපිත කිරීම පුටින්ගේ මූලික අරමුණ බව අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. අවාසනාවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනට හුදෙක් ප්‍රකාශ සහ සම්බාධක වලින් පමණයි නතර වීමට සිදු වී ඇත්තේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරෙස් ඊයේ ප්‍රකාශ කළේ රුසියාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සියලු කොන්දේසි කඩ කරමින් යුක්‍රේනය ආක්‍රමණය කරන බවයි. මේ සමස්ත ලෝකයේම ලේබලින් නහවන ක්‍රියාවක් බව ප්‍රකාශ කළ ඔහු වහාම ආපසු හැරෙන ලෙස පුටින්ගෙන් ඉල්ලා සිටියා. නමුත් පුටින් ආපසු හැරෙන්නේ නැති බව දැන් ඉතාමත් පැහැදිලියි. පුටින්ගේ අවසාන ඉලක්කය කිවි නගරයයි. මේ වන විට කිවි නගරයේ ජීවත් වූ බොහෝ පිරිස් පොලන්තයේ දේශ සීමාවට පලා යමින් සිටිනවා. ඒ තමාගේ ආරක්ෂාව වෙනුවෙනුයි. එසේම එම ජනතාව පලා යාමට දරන උත්සාහය නිසා දිගු වාහන පොලිම් සහ බරපතල ඉන්ධන හිඟයක්ද යුක්‍රේනය තුළ හටගෙන තිබෙනවා. මේ වන විට චර්බිනෝල් න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගෙන ඇති රුසියානු හමුදාව ප්‍රධාන ගුවන් තොටුපළවල් තම භාරයට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉදිරි පැය කිහිපය මුළු යුක්‍රේනයටම තීරණාත්මකයි.
युक्रेन जनाधिपति पर्या हमुदा एंदुमें सरसी रट रेकगनीमट एक्वन लेस सेलु रट वेसियांगें इल्लाति बेनवा केसे नमुत युक्रेन यद रुसियापट प्रतिप्रहार एलकरमें सिलिनवा अवसानिये मेय इतिहासयट तवत् तुन्वन लोक युद्धयक् हेंदवाविद नतहोत् महा लेगंगावकिन युक्रेनय तुलम अवसान वेविद यन प्रकाश करीमट तवमत् काल बेडी देन देशीय पुआ තවත් ඉන්ධන රැගත් නෞකාවක් අද කොළඹ වරායට ළඟා වීමට නියමිතයි. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38400ක් එලෙස රැගෙන එන බවයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් KDR ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළේ. මේ අතර දිවයිනේ තදාසන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි ඉන්ධන පිරුම්හල් අසල අදත් දිගු පොලිම් දක්නට ලැබුණා. ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද කොළඹ වරායට ළඟා වීමට නියමිතයි. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38400ක් ඉන් රැගෙන එන බවයි බලශක්ති අමාත්‍යාංශ ලේකම් KDR ඔල්ගා මහත්මිය සියතට ප්‍රකාශ කළේ. නෞකාව නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 33ක් පමණ වන ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අද සිදු කිරීමට නියමිතයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ නෞකාවේ ඇති පෙට්‍රල් සඳහාද බලපෑමක් වනු ඇතැයි සියත අප විමසීමක් සිදු කළා. බලශක්ති අමාත්‍යාංශ ලේකම් වරිය සඳහන් කළේ ඊට අදාළ මුදල් ගෙවීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බවයි. පෙර යනවුම් කළ මිලකරන් යටතේ ඉන්ධන ගොඩබෑම සිදු කරන බවද ඇය සඳහන් කළා. මේ අතර දිවයිනේ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි ඉන්ධන පිරුම් හල්වල තවදුරටත් දිගු පොලිම් දක්නට ලැබුණා. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනේ පැය පහක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ මහජන උපයෝගීතා කොමිසමේ අවසරයේ මතයි. මේ අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්දිවීමත් සමග දැරියකට පාඩම් කිරීම සඳහා දැල්ලු ඉටිපන්දමකින් නිවසට ගිනි ඇවිලි විනාශ වී තිබෙනවා. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනේ පැය 5යි මිනිත්තු 15ක කාලයක් විදුලිය විසන්දි කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ මහජන උපයෝගීතා කොමිසමේ අවසරයේ මතයි. දිවයිනේ ABC යන කලාප සඳහා අදත් පැය 4යි මිනිත්තු 40ක කාලයක්ද විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. එම ප්‍රදේශවලට උදෑසන කාලයේ පැය 2යි මිනිත්තු 40ක කාලයක් විදුලිය විසන්දිවන අතර රාත්‍රී කාලයේ පැය 2ක් විදුලිය විසන්දි කිරීමටයි සැලසුම් කර ඇත්තේ. සෙසු ප්‍රදේශවලට පැය 5යි මිනිත්තු 15ක කාලයක් විදුලිය විසන්දිවනු ඇතේ. උදෑසන කාලයේදී එම प्रदेश वलट पै देखाई मिनितु 45 खा रात्रि काले दी पै देखाई मिनितु 30 कालयक विदुलिय कप्पादुकरण पवाई विदुली बल मंडले प्रकाश कले मे विधियट विदुलिय कप्पादुकिरीमत समगम दिवैन पुरा जनतावे पत्त ऐत्ते दैडी असरण भावयकटाय दैनिक कटियुतु पवा निसिलेस सिदु कर गनीमट नोहकी तत्वयक उदावी तिबेनवा दैनिक जीवितयट कोहोम बलपैम एल्ल उनात विदुलिय बिद पैटीम निसा जीवितयकट वेन्न गिय हानियक पिलिबंदव अंबलंगोड प्रदेशयेन अपट वार्ता उना अंबलंगोड कोस्कोड पोलिस वसमे निवसक विदुलिय विसंदिवी සමග දැරියකට පාඩම් කිරීම සඳහා දැල්ලු ඉටිපන්දමක් පෙරළී ගොස් තිබෙනවා. ඉන් නිවසයන්ට හානි සිදු වී නැති අතර ඉගිරුම් කටයුතු වලදී සිටි 13 හැවිරිදි දිල්මි අමායාගේ සියලු පොත්පත් ගිනි රකුසාට බිලි වී ගොස් අවසන්. කරන්ට් එක ගිනි පෙරළායි පාඩම් කර කර හිටියේ ඉටිපන්දමක් අත් එක. ඊට පස්සේ පල්ලි හාක්ක කතා කරලා ඊට පස්සේ හේදියා. ඊට පස්සේ ගිහින් යද්දී මම ඉගෙන ගන්න ඔක්කොම පොත් පිටිලා තියෙනවා. කරන්ට් එක කපලා හින්දනේ මහත්තයා හැමෝනේ අපි කියන්නේ රජයට කරන්ට් එක කපන්න එපා ළමයි ටික ඉගෙන ගන්න විදියට. දවල්ට කැපුවත් කමන්නේ. දරුවගේ පොත්පත් ටික ඔක්කොම විනාශ වෙලා තියෙනවා. ඒ කියන්නේ කරන්ට් එක නැති හේතුව නිසා තමයි අපිට මේ දෙවුනේ කියලා අපිට කියන්න පුළුවන් ඉච්චර. නැත්තම් ඊට කලින් අපි ලාම්පු වත්තු කරන්නේ නැහැ ඒව කරන්නේ නැහැ. විදුලි අර්බුදයට විරෝධය පළ කරමින් කොස්ගොඩ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පන්දම් දැල්වා විරෝධතාවේ නිරත වුණා. විදුලි කප්පාදුවත් සමග අධිවේගී මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණේ මේ ආකාරයෙන්. උසස් පෙළ විභාගයේ පවා පැවැත්වෙන කාල වකවානුවක මේ විදියට දෛනික විදුලි කප්පාදුව නිසා සිසුන් බොහෝ අපහසුතාවයකට පත්ව සිටිනවා. විදුලිය විසන්දි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය හෝ මහජන උපයෝගීතා කොමිසම දැන සිටියේ නැති බව කිසිවෙකුට පැවසීමට හැකිවන්නේ නැහැ. එසේනම් සුදුසු පරිදි මේ අර්බුදයන්ට මුහුණ දීමට පෙර සිටම ඕන් ක්‍රියාමාර්ග ගෙන තිබුණේ නම් අහිංසක ජනතාවට පීඩා වන්නේද නැහැ. මේ අතර විදුලි කප්පාදුවේදී කොළඹට කිරි ගමට කැකිලි න්‍යාය අනුකම්පණය කරන බවටයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරන්නේ. කොළඹට කිරි ගමට කැකිරි න්‍යාය දැන් අද විදුලි කප්පාදුවට සිදු කරනවා. ඔය අංක 1 සිට 15 දක්වා තමයි විදුලි බිල
කෝටි ගණන් ගෙවල නැති මැති යමතිවරු ප්‍රභුවරුත් ඉන්නේ මේ ප්‍රභුවරුන්ට අද විදුලිය කපන්නේ මේ අහිංසක ජනතාවට ගම්වල අද ඉටිපන්දමක් ගන්න බැරි ජනතාවගේ විදුලිය කප්පාදු කරන නිසා අපි කියන්නේ අර විදුලි බිල නොගෙවා අවුරුදු ගණන් හිටපු ප්‍රභුවරුන්ටත් මේකසේ සලකන්න මේ අමාත්‍යංශය කටයුතු කරන්න ඕනේ නැත්නම් අපි නීතිමය කියා මාර්ග ගන්නවා විශේෂයෙන්ම අමාත්‍යංශ ලේකම්වරිය මේ ගැන හිතාමතා කටයුතු කළ යුතුයි නැත්නම් අපිට කොළඹ වටලන්න සිද්ධ වෙනවා අපට ඇවිල්ලා ලයිට් ඔෆ් කරන්න සිද්ධ කරන්න එපා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ඊයේ දින පාර්ලිමේන්තුවට විදුලි පන්දමක් රැගෙන පැමිණියා මීට පාර්ලිමේන්තුව තුළ දැඩි විරෝධතාවයක් මතු වුණා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට අද ආණ්ඩු පක්ෂයේ විසින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා අධිභාර නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් හතරක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනීමට කැමැත්. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වුණේ විදුලි පන්දමක්ද අතේ රැගෙනයි. ඒ පිළිබඳ සිදු කළ විමසීමකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ විදුලි කප්පාදුවක් සිදු වුණහොත් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට මෙලෙස විදුලි පන්දමක් රැගෙන ආ බවයි. කෙසේ වෙතත් මෙය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් වන බවටද පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා. අද පාර්ලිමේන්තුව ආරම්භයේදීත් මේ පිළිබඳ අදහස් පළ වුණා. ඊයේ දිනේ ඔබතුමාගේ අවධානයට යම් යම් බරපතල කරුණු ටිකක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. ඒ බරපතල කරුණු පිළිබඳව සංඝර කතානායකතුමා අපි බලාපොරොත්තු වෙනවා. සියම් කිසි පියවරයන් ගනී කියලා. සභානායකතුමත් මාත් සෑහෙන කාලයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබතුමත් ඉන්නවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ සිද්ධීන් ඇත්ත වශයෙන්ම හැම පාර්ලිමේන්තුවේම වුණා. මට මතක එක් ගමනක් රළි වික්‍රමසිංහ මැතිතුමා මෙතන වාඩි වෙලා ඉන්නකොට මල් වඩබක් ගෙනල්ලා තිබ්බා. මේ වගේ සිද්ධීන් වෙනවා මේ වයිටි ගැත්ත වශයෙන් පාර්ලිමේන්තු අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කොටසක් අපි දන්න විදිහට අමාත්‍යංශය අමතිවරුන්ට සහ නියෝජ්‍ය අමතිවරුන්ට රාජ්‍ය අමතිවරුන්ට උන්ට හිමි සන්තකයේ තිබෙනවා ටෝච් එක. මමන්ට නීත්‍යානුකූල තියෙන ටෝච් එකක් ගේන්න පුළුවන් පිළිබඳ අයිති පිළිමදවත් ඒ වගේම ඊයේ ටෝච් කනල්ලා පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච හානිය කාට හෝ ජීවිතයකට දේපලකට හෝ හානි සිද්ධ වෙලා තියෙනවා දැන් අර බිස්කුඩු ගහලා පුතුමාලගේ පුටු පෙල්ලලා වහම දෙවන්ත හානියක් වුණා වගේ හානියක් සිද්ධ වුණාද කරු කතානායකතුම මේ ටෝච් එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ ඒ පොලිස් නිලධාරින් කිව්වේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ බෑග් එකේ ඒ ටෝච් එකක් තිබිලා එයාගේ පුද්ගලික දෙයක් කියලා මේිට වැඩි බරපතල ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මනුෂ්‍ය නායකර මන්ත්‍රීතුමාත් නැවත වරක් ඉදිරියට ගිහලා පාසලයක් ගෙනල්ලා තියෙනවා ඒ පාසලේ ගෙනියන්න එපා කියලා ස්කෑන් එකට දාද්දී බලහත්කාරයෙන් ගෙනියනවා තියෙනවා මේකයි ගැටලුව ඉතින් කිරියල් එමැතිතුමත් එක මම එකගෙන අපි රණ්ඩු වෙලා තියෙනවා හැබැයි මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා ඉතිහාසයේ ගරු කතානායකතුමනි බෝම්බ ගහලා තියෙනවා මේක බට්ටකට් එකේ බෝම්බ ගෙනල්ලා මේ 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 ඇතිවෙච්ච සිද්ධි මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙලා තියෙනවා මිරිස් කුඩු යන කියලා මම මේ අද ගන්න කැමති නෑ පීයක් අරගෙන ඇවිල්ලා ප්‍රසන්න රණවීර මන්තුමගේ ඒකේ ස්ලෝ මෝෂන් තිබ්බා පීය නතර වෙන්නේ බෙල්ල ගාලා මේ වගේ පාසලයක් බලහත්කාරයෙන් ගෙනිනවා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපි ගෙනියන්න එපා කියලා ඒක කොහොම තියනවලු සීසීටී කැමරා එකේ පොලිස් නිලධාරින් කියනවා ඉල්ලීමක් කරනවා ඒගොල්ලෝ ඉන්ටර්ඩික් කරන්නේ නැතුව මේකන හොයන්න කියලා අපි දැක්කනේ පාස්කු ප්‍රහාරෙ වෙච්ච දේ 97 අතක් කියලා කිසි දෙයක් කරන්නේ නැතුව අනේ මිනිස්සු 3400ක් මැරුණා මේකන පරීක්ෂණයක් කරන්න මේක පොලිස් පොත්තුමාගේ ඉල්ලීමක් කරන්න දෙවනි සැරේට ගෙනාපු පාර්සලය සමයි මේ අරගලයට මතුවලා තියෙන්නේ ඒ පොලිස් නිලධාරීන්ට කෑ ගහලා බැනලා තමයි මේක ගෙනල්ලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඒ ගැන අපි මම පොලිස් පතිතුමාට පැමිණිලි කරනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා පාසලේ ගෙනත් තිබෙනවා ඒදී යම් බාධාවක් වෙලා තිබෙනවා කියන හැබැයි දෙවෙනි පාසලේ ගෙනල්ලත් පාලිබීන්තු තුල සීම ඔය කියනවා බෝම්බ පිපිනක් සහ ජීවිත හානියක් සිද්ධ වෙලා නැහැ හැබැයි අපි දකිනවා හරින් පන්දු එමුතුමා පෞගේ කාලේ කරපු සිදුවීම් එක්ක කිසි දෙකට අත්අඩංගුර ගන්න බැරි වෙලා තියෙනවා ඒ හරහා මේ අත්අඩංගුර ගන්න යනවා ගරුකතා නැගනේ කාලිබීන්තු වරප්‍රසාද වාර ගන්න පයි කියන ඉල්ලීම ඔබට කරනවා හරි හරි ඒක බලමු දැන් තියෙනවා ඉහත් අත්අඩංගුර ගන්න කියලා කවුරුත් කියලා නැහැ අපි කියන්නේ මේ වගේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඔබ නියෝග කරනවා කියලා හොයන්න රාජකාරියට බාධා කරලා තියෙනවනේ නීතිය ක්‍රියාත්මක වෙන. මේවට ඉඩ දෙන්න විදිහක් නැහැ. මේ රජයේ යටතේ ඔබතුමා මේක සාධාරණත්වයේ පරීක්ෂණ සාධාරණත්වයේ ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා. අකන්නව 26 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා වාර්තා වුණා. ඊයේ දිනේදී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවද 30ක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 16116 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අකණ්ඩව 26 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1208 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 641786 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 30ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා.
අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද සටහන් වන්නේ 16116ක් ලෙසයි මේ මරණ බොහොමයක් වැළැක්විය නොහැකි මරණ ඒකට හේතුව කළ හැකි සියලු දේ කරලත් අසාර්ථක වෙච්ච අය තමයි මේ මරණ ඒකට හේතුව බොහෝ දෙනෙක් මං කිව්වා වයස් කාණ්ඩ වලින් ඉහළට ඉහළ සීමාවේ ඉන්න ඒ වගේම විවිධ නිදන්ගත රෝග වලින් පෙළෙන අය ඒ අයට මේ රෝගය එන්නත් ලබා දී තිබුණත් නැතත් රෝගය වැළඳුණොත් සංකූලතා ඇතිවන්න තියෙන ඉඩ වැඩි ඒක නිසා කළ හැකි හොඳම දේ තියෙන්නේ ඔවුන්ව රෝගය වැළඳීමෙන් වළක්වා ගැනීම यूरोपे वयस औरदु हयात एकोलहत अतर लमुंट मोडर्ना कोविड एन्नत अनुमत कर एति बाब विदेश माध्य वार्ता करनवा मे अतर अदवन विट वार्ता वी एति गोलिय कोविड रोगीन गे संख्याव कोटी 43 इक्म पागोस्त बेनवा यूरोपे वयसौरुदु हयत एकोलहत्तर लमुट मोडर्ना कोविड एन्नत अनुमत करति बेनवा ए अनुव यूरोपे कोविड वायरसेट एरिहिव भाविता करन लद एन्नत कांड संख्याव पहाक ए अतर फाइसर मोडर्ना एस्ट्राजेनिका जॉनसन एंड जॉनसन एन्नत एतुलात यूरोपे कुडा लमुन संधा अनुमत करन लद देवन कोविड मर्दन एन्नत मेयाई लोब पलमु वरट शाकमत पदनम्वु मेडिकागोगे कोविड मर्दन एन्नत कैनडाव अनुमत कर तिबेनवा मेय एरट भाविता करन हयवन कोविड मर्दन एन्नतयि ए अनुव कबेक समागम कैनेडियन रचयट एन्नत मात्रा मिलियन 76क सपेयमट सलसुम कर तिबेनवा मेवन विट वार्ता व्यति समस्त गोलिय कोविड आसादितिन संख्याव 43 कोटी धानव लक्ष 81 दहसकट आसन्नाई वार्ता व्यति समस्त मरण संख्याव 59 लक्ष 47 दहसकट अधिकाई කාබනික පොහොරින් සාර්ථක වූ ගෙවත්තක් පිළිබඳ තොරතුරු අපට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් වාර්තා වුණා මේ ඒ පිළිබඳ තොරතුරුයි කාබනික පොහොරින් කරන වගා කටයුතු සාර්ථක නැහැ කියලා ගොඩක් දෙනෙක් කියනවා. නමුත් කාබනික පොහොරින් වගාවන් සාර්ථක කරගත් ගොවි මහතුරු ඕනතරම් අපේ රටේ ඉන්න බවටත් සාධක ඕනතරම් තියෙනවා. මේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හෙඹුටාන ග්‍රාමය. විශේෂඥ වෛද්‍ය පුන්සිත් ගුණවර්ධන මහතා වෛද්‍ය වෘත්තියේ නියැලෙන අතරතුරම සිය ගෙවත්ත කාබනික පොහොරින් සාර්ථක කරගන්නට සමත් වෙලා කාබනික පොහොර භාවිත කරමින් දේශීය වැල් අල වගාව මේ ගෙවත්තේ සාර්ථකව වගා කර තිබුණා. මේ අර්ථාපල් වගේ අල జాතියක් කනට වැඩිය මේ දේශීය වැල් අල වර්ගවල තියෙන පෝෂණීය ගුණය සහ ඒවැය තියෙන රසවත්භාවය ගැන හිතලා තමයි මම හිතුවේ ඒ සඳහා යොමු වීම හොඳයි කියලා. ඉතින් දැන් මේ පළදාව ගන්න අවස්ථාව තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි අපනයන සඳහා ඒ වෙළඳපළ සඳහා සුදුසු මට්ටමට අපේ වගාව දැන් ඇවිල්ලා තියෙනවා. බොහෝ දෙනා මේ පුරෝකතනය කරන ආහාර සාගත ආහාර හිඟතාවයට හොඳම විසඳුමක් තමයි මේ දේශීය අල වර්ග ප්‍රවර්ධනය. ඊට අමතරව එළවලු පළතුරුත් මේ ගවත්තේ සාර්ථකව වගා කර තිබුණේ මෙලෙසින්. සාමාන්‍යයෙන් පහතරට එළවලු වර්ග වැටකොළු, පතවල, කරවිල, මෑ දඹල ඒ වගේ පිපිඤ්ඤා එළවලු අපි වගා කරලා තියෙනවා. ඊට අමතරව අපි දාලා තියෙනවා පළතුරු ගස්, අඹ, දොඩම් වර්ග, කජු ඒ වගේ ශාකත් අපි වගා කරලා තියෙනවා. ඇත්තරම මේ පෞද්ගලික පරිභෝජනය සඳහා प्रदेश मार्ग संवर्धन प्रदेश महवेल डी कलापे जनपद महवेली कलाप आश्रित एलवेली हा जनावास राज्यमात सिरिपाल गम्लत महतागे प्रधानत्वेन वरकापुल सिट मडकालपुव देसट आइस माद्रव्य रगेना पुद्गलें तिदनेको मडकालपुव बार वीदेदे अत्तडंगोट गेनति बेनवा ए आइस माद्रव्य ग्राम 45ක් समगाई कासर्वे जलाशयट प्रधान वशेन जलय गलाबसिन भगवान तलाव नोर्वुड सह हेटन यन प्रदेशयंट ईये दिन पैक पमन वर्षापतनयक् लबी तिबेनवा एम पुवतत समगिन अबगे मध्यहन पुवत विकाशय मिन निमावट पत्तनवा तवत उनुसुम तोरतुरु संधा पिविसेन्न www.sietanews.lk अबगे वेब अडिवे वेता यलित हमेमु अबगे प्रधान प्रवृत्ति विकाशय समगिन ओबट शुभ दवसक
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.